මෙවර එල්පල් තරගාවලි එකොස්සන තරගය අද සවස ආරම්භ වුණා. ඒ ජප්නකින්ස් කණ්ඩම සහ කැන්ඩි පැල්කන්ස් කණ්ඩෑ මතරයි. තරගේ කාසේවාසේ ජයග්‍රහණ කළ කැන්ඩි කණ්ඩෑම පළමුුව පන්දුවට පහරදීමට ජප්නා කණ්ඩෑම වෙත ආරාධනා කලා. ඒ අනුව පැතුන් නිස්සංකගේ සුපරි සතකය හේතුවෙන් ජප්නා කණ්ඩෑම පන්දුවර විස් අවසානයේදී කඩුළු හතක් දෙවී ලකුණු දෙසේ විසි හතරක් ලබාගැනීමට සමත් වුණා. ජප්නා පළමු කඩුල්ල වෙනුවෙන් පැතුන් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් පන්දු 63ක් තුලදී ලකුණු 112ක් එක් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 23ක් තුලදී ලකුණු 26යි. හතරේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කුසල් මෙන්ඩිස් අද 20-20 ලකුණු 4000 පසු කළ ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණා. දෙවන කඩුල්ල වෙනුවෙන් පැතුන් නිස්සංක සමගින් රිලි රසෝ පන්දු 27ක් තුලදී ලකුණු 50ක් එක් කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රිලී රසෝ පන්දු 18ක් තුලදී ලකුණු 41යි. හතරේ පාර දෙකක් සහ හයේ පාර හතරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් පැතුන් නිස්සංක සමගින් අවිස්ක ප්‍රනාන්දු පන්දු 14කදී ලකුණු 40ක් එක් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුන් නිස්සංක ලකුණු 119කට දබා ගැනීමට දසුන් සානක සමත් වුණා. පැතුන් නිස්සංක ලකුණු 100 වාර්තා කළේ පන්දු 52කින්. පන්දු 59කින් වාර්තා වූ පැතුන්ගේ ඉනිමට හතරේ පාර 16ක් සහ හයේ පාර 4ක් ඇතුළත්. පැතුන් නිස්සංක අද වාර්තා කළ ලකුණු සංඛ්‍යාව එල්පීඑල් ඉතිහාසයේදී ක්‍රීඩකයෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා වුණේ. තවද මෙවර එල්පීඑල් තරගාවලියේදී ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ඇත්තේද පැතුන් නිස්සංක විසින්. අවිස්කර්පණ අඳු පන්දු 7කදී ලකුණු 16යි. හතරේ පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අසලංක ලකුණු 2යි. උමාර්සයි ලකුණු 1යි. ෆේබියන් නැලන් පන්දු 5කදී නොදවි ලකුණු 10යි. හතරේ පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී දසුන් සානක පන්දු අර 4කදී ලකුණු 40ට කඩුලු 3යි. ප්‍රමේස් මෙන්ඩිස් පන්දු අර 3කදී ලකුණු 28කට කඩුලු 2යි. දුෂ්පන්ත චමීර පන්දු අර 4කදී ලකුණු 44ට කඩුලු 2යි. කෙසේ වෙතත් පිළිතුරු එනම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩෑම පන්දු අර 18යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණ ඉලක්කය පසු කළා. මේ එල්පීඑල් ඉතිහාසයේදී කණ්ඩෑමක් හඹා ගොස් ජයග්‍රහණය කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා වුණේ. කැන්ඩි පළමු කඩුල්ල ලකුණු 34ේදී බිඳ වැටුණා. ක්‍රචර් ලකුණු 13යි. ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් චන්දිමල් සමගින් මොහොමඩ් හැරිස් පන්දු 32ක් තුලදී ලකුණු 58ක් එක් කළා. මොහොමඩ් හැරිස් පන්දු 18කදී ලකුණු 25යි. හතරේ පාර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් චන්දිමල් සමගින් කමදු මෙන්ඩිස් පන්දු 37ක් තුලදී ලකුණු 72ක් එක් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමල් ලකුණු 89කට දවා ගැනීමට සම්සිල් සමත් වුණා. පන්දු 37කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 8ක් සහ හයේ පාර 1ක් ඇතුළත්. සිවුවන කඩුල්ල වෙනුවෙන් කමදු මෙන්ඩිස් සමගින් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 27කදී වේගවත් ලකුණු 66ක් එක් කළා. කමදු මෙන්ඩිස් පන්දු 36ක් තුලදී නොදෙවි ලකුණු 65යි. හතරේ පාර 5ක් සහ හයේ පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 13ක් තුලදී නොදෙවි ලකුණු 29යි. හතරේ පාර 2ක් සහ හයේ පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී සම්සේ පන්දු අර 4කදී ලකුණු 46ට කඩුලු 2යි. තරගයේ වීරැටිමි සම්මානය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. පෑම්පේ අලුත් එන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.